ප්‍රවාහන ශාස්ත්‍රයට එකතු වන දුම්රිය ලෝකයේ දියුණුව සඳහා කළ මෙහෙය සුවිශේෂී මුල්ම කාලයේ දුම්රිය නිර්මාණය වුණේ වාෂ්ප බලයෙන් ධාවනය වන දුම්රිය සොයා ගැනීමත් සමගයි වාෂ්ප එන්ජිමෙන් දුම්රියට පණ දුන්නේ කොහොමද අද කතා කරන්නේ ඒ ගැන රැඳෙන්න මේ වීඩියෝව සමගින් ඒ ගැන හරියටම කියන්නම් स्कॉटलैंड जातिक इंजीनियर जेम्स वॉट महता वाष्पेंजिम सोयागनिमेन पशु कार्मिक विप्लवे संधाद वाष्पेंजिमे बलपेम प्रबले कुणा मुल्म वाष्प दुम्री एंजिम साधा एय सार्थकव धावने कले ब्रितान्य जातिक जोर्ज स्टीवनसन के इंजीनियर वरया विसिन ए इद्धा सटसिय विसिपहेदी मे इद्धा सटसिय तिहेदी अमेरिकावट दलेबुनु अतर मे बलगत प्रवाहन माध्य अमेरिकावेदी केटिकालयकिन जनप्रिय उना වාෂ්පෙන්ජිමට බලය සැපයුවේ ගල්ලඟුරු වලින් ගල්ලඟුරු මගින් ජලය නටවා ඉන් ලැබෙන වාෂ්ප බලයෙන් දුම්රිය ධාවනය වුණා මුල් කාලයේදී මෙම දුම්රිය බඩු භාණ්ඩ ප්‍රවාහණය සඳහා පමණයි භාවිත කළේ නමුත් පසුව ඒ මගින් ප්‍රවාහණය සඳහාද මැදිරි එක් කරමින් ක්‍රමයෙන් දියුණු කරන්නටද සමත් වෙලා තියෙනවා මුල් කාලයේදී බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල එන්ජිම සඳහා අවශ්‍ය ගල්ලඟුරු ඇතිපදම් සොයා ගැනීමට හැකි වෙලා තියෙනවා ඇමරිකාවට ගිය වාෂ්පෙන්ජිමට ඉන්ධන ලෙස දර භාවිතා වුණා මේනිසා ඔවුන්ගේ ඇතැම් වනාන්තර පදාසයන් පිටින් දවමින් වාෂ්ප දුම්රිය ධාවනය කරලා තියෙනවා මීට අමතරව සීනි නිෂ්පාදනයේදී ඉතුරුවන උප්පල්පද උන් යොදාගෙන තියෙනවා එහෙත් පසු කාලීනව සාර්ථකව වාෂ්පෙන්ජිමට බලය ලබා ගැනීම සඳහා ලෝම ගල්ලඟුරු භාවිතයට යොමු වෙලා තියෙනවා වාෂ්ප දුම්රිය ගමනට උමනා ගල්ලඟුරු සහ ජලය සපයා ගැනීම තරම් පහසු කටයුත්තක් උනේ නැහැ දිගු දුර දුම්රිය ගමන් සඳහා මේවා සපයා ගැනීමේදී ඇති වුණ දුෂ්කරතාවක් ගේම ජල වාෂ්ප සමගින කළු මගින්ගේ ඇඟේ වැදීමද මෙහි ඇති දුර්වලතා එහෙම නැත්නම් අවාසි විදියට සැලකෙනවා කාර්මික විප්ලවයේදී වාෂ්ප එන්ජින් සහ ගල්ලඟුරු භාවිතය නිසා 1900 දී ඇමරිකාව ඉන්දියාව චීනය ආදී රටවලද අහස කළු දුමාරයකින් වැසී පැවතිලා තියෙනවා ඒ නිසා මේ ගල්ලඟුරු දුම්රිය ධාවනය සීමා කර වාෂ්ප එන්ජිම වෙනුවට වැඩි දියුණු කළ විදුලි බලයෙන් පණ ගැන්වෙන එන්ජින් නිර්මාණය කරන්නත් පෙළඹිලා තියෙනවා විදුලි බලය සපයා ගැනීම බෙදා හැරීම පසුව සුවිසල් ඩීසල් එන්ජින් ආධාරයෙන් ධාවනය වන ඩීසල් ඉලෙක්ට්‍රොනික එන්ජිම සහිත දුම්රිය නිර්මාණය වුණා. ඉතින් අදටත් මේ දුම්රිය තමයි ලෝක පුරා ධාවනය වෙන්නේ. ලෝකයේ දියුණුවත් සමග අධිතාක්ෂණික අධිවේගී දුම්රියද වර්තමානයේ වෙද්දී නිර්මාණය කරලා තියෙනවා. දුම් දමමින් ශබ්ද නගමින් යකඩ පීලි මත ගිය වාෂ්ප දුම්රිය අදටත් සමහර රටවල දකින්න තියෙනවා. නමුත් තාක්ෂණික දියුණුවත් සමග අතිනවීන පහසුකම් සහිත මගි දුම්රිය තමයි දැන් බහුලවම තියෙන්නේ. එහෙමනම් අදට සමුගෙන යනවා. ඔයාට මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් කරන්න. දැනුමට යමක් ලැබුණා කියලා හිතනවා නම් ලයික් කරන්න. ඔයා කැමති නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් දවසක මේ වගේ අපූර්ව වීඩියෝවකින් ඉක්මනින්ම මුණ ගැසෙමු. ඔයාලට සුබ දවසක්.